Oh, oh. That was we had to remind. අගෝස්තු 20ක් වෙනිදා සිලෙක්ෂන්ස් කමිටු එක තේරීම් කාර්යක සභාව රැස්ුණා. ඒ අවස්ථාවේදී කාර්ය සටහන් මම ඔබතුමාට කියවනවා. After discussion, the Honorable Speaker informed the committee that the Honorable Dr. Harsha De Silva, MP, could be considered as the chair of the Committee of Public Finance for the fourth session of the 9th Parliament. ඔබතුමා එතුමා සභාපතිට පිළියමක් තියෙනවා. එතකොට දැන් මෙහෙම තියෙද්දි ඔබතුමා පිළියමක් තියෙනවනේ. ඇත්ත වශයෙන්ම ඒකයි වුනේ. මම යෝජනා කරුවා අර්ෂද් ද සිල්වා ඇත්තගේ නම. No, no, you can reply, my dear. Don't disturb. මම යෝජනා කරුවා ඔබතුමා පිළිගත්තා විතරක් නෙමෙයි ඔබතුමා කිව්වා මේකදී ඉවර කරමු කියලා. එහෙමත් කිව්වා. එතකොට මෙහෙම I will read it again. අර්ෂද් ද සිල්වා MP could be considered as a chair of the Committee of Public Finance for the fourth session of the 9th Parliament. එතකොට මෙහෙම තියෙද්දි ඔබතුමා තව රැස්වීමක් ඇදෙව්වා. මෙහෙම තියෙද්දි. පත් කළා තියෙද්දි. තව රැස්වීමක් ඇදවලා ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් යෝජනා කෙරුවා. මම ඔබතුමාට මතක් කරන්න කැමතියි මේ වගන්ති අපේ සභානායකතුමාට තේරෙන්න ඇති ඒ තුමා නිදි කියන නිසා මෙර කට්ටිය තේරෙන්නේ නැහැ. වචන වගන්තියේ 121 තිබ්බට the chief opposition එතකොට මේ section එක there shall be a committee to be designated as a committee of public finance consisting of a chair and 11 members who are not members of the cabinet or minister nominated by the committee shall be member of the opposition. දැන් වචනේ පරිසභාවතෙන් බැලුවොත් විපක්ෂයේ මන්ත්‍රීවරේ පත් කරන්න පුළුවන්. වචනේ පරිසභාවතෙන් but හැම වගන්තියක්ම ගරු කතානායකතුමනි please don't disturb me. හැම වගන්තියක්ම ගත්තොත් විවස්ථා වේවා ස්ථාවර නියෝග වේවා. ඒකේ අරමුණක් තියෙනවා චේතනාව intention. ඒක තමයි වැදගත් අපේ ධර්මයේ තියෙනවනේ චේතනාව බික්කමේ කම්මං වදාමි කියලා. එතකොට මේකේ චේතනාව තමයි විපක්ෂය යෝජනා කරන එක නපත් කිරීම. දැන් ඊයේ උනේ ආණ්ඩු පක්ෂය යෝජනා කරන විපක්ෂ මන්ත්‍රීවරේ. මේක සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුව රැප්‍රසාද කඩකිරීමක්. ඔබතුමා හිතාමතා ස්ථාවර නියෝගයේ උල්ලංඝනය කළා කියලා ඔබතුමා හැමදාම මේ පාර්ලිමේන්තුවේ කීර්තිනාමය විනාශ කරුවා. අවුරුදු දෙකක් ඔබතුමා ස්ථාවර නියෝගයේ අත්හිටවලා සංවාදයක් නැතුව කටයුතු කරනවා කියන එක නිසා ඔබතුමා මේ පත්වීම නීති විරෝධී. මොකද ඊයේ අපි රැස්වීමකට කලින් රැස්වීමේ සභාපතිවරයා පත් කරලා තියෙන්නේ ඔබතුමාම කියනවනේ හර්ෂා ඩි සිල්වා could be considered as the chair of the committee of public finance for the fourth session. මොකද පැහැදිලි කරනවා fourth session of the 9th parliament. ඉතින් මෙහෙම හර්ෂා ඩි සිල්වා පත් කරලා තියෙද්දි ඔබතුමා කොහොමද ඊයේ රැස්වීමක් ඇදවලා වෙන කෙනෙක් පත් කරන්නේ? මට කියන්න දෙන එච්චරයි. You must Yes, Rauf Hakim. මම මේ තේරීම් කමිටුව රැස්වුණු අවස්ථාවේදීත් ඔබතුමාගේ අවධානයට ගෙනාවා. ඇත්ත වශයෙන්ම මේක විපක්ෂයට අයත් පත්වීමක් හැටියට විපක්ෂයේ කෙනෙක් නම් කරනකොට ඒක පිළිගැනීම තමයි සිරිත විය යුත්තේ. නමුත් මේ තේරීම් කමිටුවේ බහුතරය ආණ්ඩුවට තියෙන බව කවුරුත් දන්නා කාරණයක්. එතකොට ඔබතුමාම කතා කරලා මයන්ත දිසානායකට දුරකථනයෙන් කතා කරලා ඉල්ලීම කරලා තියෙනවා ඔබතුමා කැමතිද කියලා. නෑ නෑ ඒ කොහොමද එතුමා ඉල්ලීම නෑ එතුමා මට කිව්වා මට කතා කරේ නෑ එතුමා මට කතා කරලා කිව්වා අපි ඇහුව අවස්ථාවක ඕන්න අපි එතුමාගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. එතුමා කිව්වා ඔබතුමා ඇහුවලු එතුමාගෙන් කැමතිද මේ ධූරේ ගන්න කියලා. ඉතින් එහෙම දෙයක් කිරීම සම්පූර්ණයෙන්ම අපක්ෂපාති මේ දෙයක්. ඒකට විරුද්ධ වෙනවා. It's a waste of time. Now it is over. කරුණා කරලා මේක අපි පැහැදිලි කරගන්න ඕනේ. මම නම් කියන්නේ your allegation is totally wrong. ඒ සභාව රැස්ව අවස්ථාවේදී your allegation is totally wrong. මුදල් ඒක පැත්තක තියමුකෝ. ඔබතුමා ඒක ප්‍රතික්ෂේප කරනවා නම් පිළිගන්න. Why do you want to discuss ඔබතුමා ප්‍රතික්ෂේප කරනවා නම් පිළිගන්න. මොකද අපි the matter is over. ඔබතුමා අපේ අයිතීන් ඔබේ අයිතීන් matter is over.
අපේ අයිතීන් සුරකීම ඔබතුමාට බාරයි. ඔබතුමා කටයුතු කරද්දී මෙවැනි දෙයක් සිදු වෙලා තියෙන එක ඔබතුමා දැනුවත් කිරීම මගේ යුතුකමක්. ඒකයි මං දැනුවත් කරේ. මේක මට මයන්ත දිසානායක මටත් කබීර් හෂීම් මැතිතුමාටත් කියපු දෙයක්. අපි දෙන්නම පුස්තකාලේදී හමු වෙලා අහද්දි සූකේ නෝ අපිට කිව්වේ නෑ මන් නෙවෙයි කතානායකතුමා. I can remember Mayanta Isthavan that who called me. මේක වැරදි. නයි. මේක වැරදි කතානායකතුමනි. මේක එක පැත්තක්. ඉතින් ඒත් එක්කම why waste time? ඔව් මුදල් now it is over. නෑ ඔබතුමා yes ඒක නෝ ද පොසිෂන්. පැත්තක තියමු. නෑ නෑ මං කියන්නේ මේකයි. ඒක නෝ ද පොසිෂන්. නෑ අද පත්තරවල පළ වෙලා තියෙනවා මයන්ත දිසානායක මැතිතුමා කියපු කාරණා කීපයක් විශේෂයෙන්ම එතුමා කියනවා තමන්ගේ පක්ෂ මේ පිළිබඳව විරුද්ධ වෙනවා නම් තමන් ඒ තනතුර දැරීම පිළිබඳව නැවත සලකා බලනවායි කියලා කිව්ව විත්තිය අද පත්තරවල පළ වෙලා තිබෙනවා. ඉතින් එබැවින් ඔබතුමා ඒක සැලකිල්ලට අරගෙන එතුමාගෙනුත් අහලා ඔබතුමානේ දුරකථන ඇමතුමා දුන්නේ නැවත වතාවක් දුරකම ඇමතුමක් එතුමාට දීලා නැත්නම් අපි හරි එතුමාට කතා කරලා මේක නැවත වාරයක් මොකද හර්ෂද සිල්වා මැතිතුමා පැත්තකින් පිළිබඳව තියෙන මේ ආණ්ඩෝලනාම තත්ත්වය ආණ්ඩුනාත්මක තත්ත්වය ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තර වශයෙන් උත් මේක රජයට කැලල්ලක් එහෙම කරගන්න බෑ මේ වගේ අවස්ථාවකදී හරි ෂෝකේ ඉතින් ඔබතුමන්ලා මේ වගේ උත්තර වෙච්චි ඊයේ බැලුවනේ මැතිවරණද අනුර කුමාර දිසානායක මැතිතුමා ගරු කතානායකතුමනි ස්ථාවර නියෝගවල මුදල් පිළිබඳ කාරක සභාව විපක්ෂයට ලබා දිය යුතුයි කියන එකේ පදනමක් තිබෙනවා. ඒ පදනම තමයි මේ පාර්ලිමේන්තුවේ මුදල් වෙන් කරාට පසුවත් ඒ වගේම ඒ පරිපාලනය කරනු ලබන්නේ රජයේ විසින්. ඒ වගේ මුදල් 50ක් කැබිනට් මණ්ඩලය අනුමත කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන රජයේ විසින්. එනිසා ඒවා පිළිබඳව වෙනස් කෝණයකින් බැලීම සඳහා තමයි විපක්ෂයට මේ ලබා දිය යුතු කියන ස්ථාවරය තිබෙන්නේ. ඒ වගේම මෙම කාරක සභාවේ සභාපති ධූරය පත් කර ගැනීමේදී අනෙක් ඒවා කාරක සභාවට පැවරලා තිබුණත් මේක තිබෙන්නේ ස්ථාවර පාර්ලිමේන්තු කාරක සභාවට. ඒතර ඒ කාරක සභාවේදී කොයි වෙලාවෙත් ගරු කතානායකතුමනි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සංඛ්‍යාව සමාජ සංඛ්‍යාව වැඩි. ඒක හදනකොටම තියෙන සංගීතියම තියෙනවා. එනිසා ඇත්තටම මේක කළ යුතුව තිබුණේ විපක්ෂයේ යම් එකගතාවයක් සහිත මන්ත්‍රීවරේ පත්කිරීම තමයි මේ ස්ථාවර නියෝගවල තිබෙන අපේක්ෂිත අරමුණ ඉටකරගත හැකිවන්නේ. දැන් හැබැයි ආණ්ඩුවට පැත්තර තර්කයක් තිබෙනවා ආණ්ඩු යෝජනා කරලා තියෙනෙත් විපක්ෂ මන්ත්‍රීවරයෙක් කියලා. ඒතර ගරු කතානායකතුමනි කිරියල්ල සංවිධායකතුමාගේ යෝජනාව තියෙනෙත් එතුමාගේම පක්ෂ මන්ත්‍රීවරයෙක්. ඉදිරිපත් කළ තියෙනෙත් එතුමාගේ පක්ෂ මන්ත්‍රීවරයෙක්. එනිසා මම හිතන්නේ ගරු කතානායකතුමනි එතුමාලා පක්ෂ ඉදිරිපත් වෙච්ච මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීම තමයි වඩාත් යෝග්‍ය මෙතනදී. මොකද ආණ්ඩුව යෝජනා කරපු කෙනෙක් පත් කරන වෙනුවට අනතුරුව විපක්ෂ එකඟතාවය මත කාර්ක සභාවේ සභාපති ධූරය පත් කර ගැනීම සඳහා ඔබතුමා කටයුතු කරන්න. එනිසා මම හිතන්නේ දැන් ආණ්ඩුව විසින් විපක්ෂ මන්ත්‍රීවරයෙක් පත් කළ තැන එකම පක්ෂක. එනිසා ඒ පක්ෂම අනිත් මන්ත්‍රීවරයන් ලබා දිය යුතු කියලා තර්කයක් තිබෙනවා. එනිසා වඩාත් යෝග්‍ය වන්නේ ඒ පක්ෂ මන්ත්‍රීවරයා. මා දන්නේ පක්ෂයද නැද්ද කියන මට අවබෝධයක් නැහැ. නමුත් ඉල්ලා සීමෙන් තමයි නැවත ඇතිවෙන පුරප්පාඩුවට විපක්ෂයේ යම් එකඟතාවයක් සහිතව මෙම සභාපති ධූරය ලබා දිය යුතු කියන එක තමයි මගේ ස්ථාවර වෙන්න ගරු කතා නැහැ. හරි බොහොම ස්තුතියි. ඔව්